ලංකන් බෝ YouTube channel එකට ඔයාලා ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි ෆැෂන් ටිප්ස් ගෙනාවා අපේ YouTube channel එකේ මුලදී. ඒ වගේම තමයි හැමෝම කියලා තිබ්බ කොණ්ඩේ කපනවා වගේම රැවුල කපන එක ගැනත් අපිට ඕගොල්ලන්ට කතා කරන්න කියලා අපේ ලංකන් බෝ YouTube channel එකෙන් කොල්ල කෙල්ලන්ට බලන්න. කොල්ලන්ට විතරක් නෙමෙයි මේක කෙල්ලන්ටත් අදාළයි. ඔයාලගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හරියට රැවුල කපන්නත් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම්. ගොඩක් දෙනෙක් කරන වැරදි ගොඩක් තියෙනවා. රැවුල කපනකොට අපි නොකල යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ හැමදාම අපි රැවුල කපන්න ගියපුවාම අපේ මූණට අහිද කරයි. ඒ වගේම තමයි අපි හරි විදියට අපේ රැවුල කපන්නේ නැත්නම් අපේ මූණට අහිද කරයි. එහෙම නැත්නම් අපිට හරිම ලස්සන අවුට්පුට් එකක් එන්නේ නැහැ. සමාජයට ප්‍රියමනාප විදියට ඉන්න. ඉතින් මේ හැමදේම ගැන කතා කරන්න තමයි අද දවසේදී අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා තියෙන්නේ. රැඳී සිටින්න අපි අද ඔයගොල්ලන්ට කතා කරන්න සූදානම් අපි රැවුල කපනකොට මොනවාද කරන වැරදි? අපි මේ වැරදි හදාගන්නේ කොහොමද? එහෙම නැත්නම් හරි විදියට රැවුල කපන්නේ කොහොමද? ප්‍රසන්ට් විදියට ඉන්න ඕන නම් මේ හැමදේම කතා කරන්න තමයි මේ වීඩියෝ එක අද දවසේදී ලංකන් බෝ YouTube channel එකෙන් අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. පොඩ්ඩක් රැඳී සිටින්න අපිත් එක්ක අපි කතා කරමු හරි විදියට රැවුල කපන්නේ කොහොමද? අපි කරන මිස්ටේක්ස් මොනවද? මේ වැරදි හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම අපි දන්නවා හැමෝම පුරුදු වෙලා තියෙන්නේ ගෙදරදී රැවුල කපන්න. එහෙම නැත්නම් සැලොන් එකකට යනවා, සැලොන් එකකට ගිහින් රැවුල කපන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේ හැමදේම අපි කරන විදියක් තියෙනවා. ගෙදරදී රැවුල කපන්න ඕමනාවක් තියෙනවා නම් අපි හරි විදියට ගෙදරදී රැවුල කපනවා නම් අපිට කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ සැලොන් එකකට යන්න. හැබැයි කිසියම් විදියකින් අපිට කරන දේවල් හරි විදියට අපිට සමාජයට එහෙම නැත්නම් අපි ඉන්ටර්විව් එකකට එහෙම නැත්නම් අපි ඩේට් එකකට එහෙම නැත්නම් අපි අපේ රස්සාවට යනකොට අපිට ගෙදරදි රැවුල කපලා හරි නීට් අවුට්පුට් එකක් එහෙම නැත්නම් නීට් රැවුල කපලා ගන්න බෑ. අන්න ඒ වෙලාවට තමයි අපි සැලොන් එකකට යන්න පුරුදුලා තියෙන්නේ. හැබැයි කී දෙනෙක්ගෙන් කී දෙනාද හරියට සැලොන් එකකට ගිහලා රැවුල කපන්නේ? සැලොන් එකකට ගිහලා ඉඳගත්තු පළියට අයි වගේ රැවුල ෆුල් ෂේව් කරන්න කියලා කිව්වට ඔයාගේ රැවුල කපලා දෙයි සැලොන් එකෙන්. නමුත් කිසිම වෙලාවක ඔයා හරි අවුට්පුට් එකක් ඔයාගේ මූණට ගැලපෙන විදියට ගන්නෙ නැහැ. ඒ හින්දා තමයි අද දවසේදී මේ වීඩියෝ එක ඉම්පෝර්ටන්ට් වෙන්නේ බලාගෙන ඉන්න ඕගලන්ට. මම අවුරුදු දැන් 12ක 13ක විතර ඉඳන් මගේ රැවුල කපනවා. අවුරුදු 13 ඉඳන් මේ වෙනකන් ඒ කියන්නේ රැවුල කපන්න පටන් අරගෙන මේ වෙනකම් මම රේසර් එකක් පාවිච්චි කරලා නැහැ. එහෙනම් රේසර් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් මොකද්ද අපි මේ පාවිච්චි කරන්න ඕන දේ? ඒ දේවලුත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ විතරක් නෙමෙයි. රැවුල කපනවා නම් අනිවාර්යයෙන්ම එක බියුටිෂන් කෙනෙක් ගාවට යන්න. එහෙම නැත්නම් එක බාබ කෙනෙක් ගාවට යන්න. හැම සැලොන් එකකටම ගිහිල්ලා අද දවසේදී මෙයාගෙන් රැවුල කපන්න, ඊළඟ දවසේදී මෙයාගෙන් රැවුල කපන්න, ඊළඟ දවසේ තවත් කෙනෙක්ගෙන් රැවුල කපන්න යන්න එපා. මේ එක ටිප් එකක් ඕගලන්ට දෙන. හේතුව තමයි ඔයාගේ බාබ, එහෙම නැත්නම් ඔයාගේ රැවුල කපන හෙයාර් ඩ්‍රෙසර් මෙයා දන්නවා ඔයාගේ රැවුල වැවෙන විදිය කොහොමද කියලා. ඒක හරිම ඉම්පෝර්ටන්ට්. ඔයා මේන්ටේන් කරන එක ඔයාගේ රැවුල කපන එක්කෙනා අවුරුදු ගානක් එක දිගට. මම ලංකාවට ඇවිල්ලා අවුරුදු දැන් 5ක් විතර වෙනවා. මේ අවුරුදු 5ට මගේ රැවුල කපන්න කිසිම කෙනෙක් මම මේ වෙනකොට චේන්ජ් කරලා නැහැ. එකම එක්කෙනෙක් එක්ක තමයි මම රැවුල කපන්නේ. එයාට කරන්න කිසිම දෙයක් නැහැ. මට යන්න විතරයි තියෙන්නේ. මම ගිහිල්ලා මං සැලොන් එකට ගිහුවම එයා දන්නවා හැමදේම කරන්න. ඉතින් අන්න ඒ විදිහට ඕගලන්ට අවශ්‍ය වෙයි එක බාබ කෙනෙක්, එක රැවුල කපන කෙනෙක් ජීවිතාන්තය දක්වාම තියාගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් හැකිතාක් කාලයක් ඕගලන්ට අනිවාර්යයෙන්ම තියාගන්න වෙනවා එක බාබ කෙනෙක්. මොකද එයා දන්නවා ඔයාගේ රැවුල වැවෙන විදිය කොහොමද, ඔයාගේ රැවුල කපන්න ඕන කොහොමද, මේ හැමදේම ගැන. එහෙනම් අද දවසේදී මම ඔයගලන්ට අනුන්ව දෙන්නම් අවුරුදු 5 30 ඉඳන් මගේ රැවුල කපන්නේ කවුද කියලා. නිශාන්තයි කියනවා. අපි සැලොන් වන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. නිශාන්තයි, නිශාන්තයි ඉන්නා මෙන්න මෙතන. කොහොමද, මොකද වෙන්නේ? මේ තමයි නිශාන්ත අයියා. ඉතින් නිශාන්ත අයියා තමයි අවුරුදු දැන් මගේ පහක ඉතින් ඉඳන් රැවුල කපන්නේ. මට කියන්න දෙයක් නැහැ. මම එන්ට්‍රි කරලා තියෙන්නේ නිශාන්ත අයියට. මම කෝල් එක දීපු ගම නිශාන්ත අයියා මට රැවුල කපන්න ඕනේ කියලා කියපු ගම නිශාන්ත අයියා මගේ රැවුල කපනවා. මොකද ඇවිල්ලා ඉඳගන්න විතරයි තියෙන්නේ. මොකද නිශාන්ත අයියා දන්නවා හැමදේම මොකද කරන්න ඕනේ, මොන විදියට රැවුල කපන්න ඕනේ කියන එක ගැන. ඉතින් නිශාන්ත අයියේ මේ අපි ගොඩක් දේවල් කරනවා. අපි මූණ කියන්නේ පැහැපත්ව තියාගන්න, එහෙම නැත්නම් අපි මූණ ලස්සන තියාගන්න. මේ කොල්ලන්ට විශේෂ දෙයක් තමයි රැවුල තියෙන දේ. එතකොට අපි දන්නවා මෑත කාලයකදී ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා. රැවුල වවාගෙන ඉන්න එක හෝ යම් විදියකින් කපාගෙන ඉන්න එක ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිනවා. කෙල්ල කොල්ල මේ හැමෝම ආසයි අපි රැවුල මේන්ටේන් කරන විදියට. නිශාන්ත අයියේ, නිශාන්ත අයියගෙන් මම දැන් අවුරුදු 5ක් ඉඳලා ඉඳන් රැවුල කපනවා. එතකොට මම මෙතනට ආපහු නිශාන්ත අයියේ බිසී නම් මම වෙන කෙනෙක්ගෙන්වත් රැවුල කපන්න මම පුරුදු වෙලා නැහැ. මම නිශාන්ත අයියම තමයි ඕනේ. ඉතින් නිශාන්ත අයියේ අපි අද සූදානම් වෙලා තියෙන්නේ මේ වීඩියෝ එක බලන හැමෝටම කියලා දෙන්න හරියට අපේ මූණට ගැලපෙන රැවුල් කට්ටයක් කපන්නේ කොහොමද හැමෝටම පොදුවේ, සහ අපි රැවුල කපනකොට කරන මිස්ටේක්ස් මොනවද කියන එක ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. නිශාන්ත අයියේ මොකද හිතෙන්නේ? මම නිශාන්ත අයියට, නිශාන්ත අයියේ මට කියන ගොඩක් දේවල් තියෙනවා. රැවුල අපි මගේ ඔයා කපනදී රැවුල තියෙන පැත්තට කපන්න ඕනේ කියලා ඔයා මට ගොඩක් වෙලා කියනවා.
ඒ කියන්නේ ඒ එහෙම නැතුනම් මම ගොඩක් මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා රැවුල කපනකොට මේ ලේ වෙනවා එහෙම නැත්නම් මේ කියන්නේ මේ පික්ස් වෙනවා මේ මේ කියන්නේ කැපෙනවා කියන එක නෙමෙයි රැවුල හරි විදිහට කැපෙන්නේ නැත්නම් අපේ මේ රැවුල තියෙන විදියට හරි අන්කම්ෆර්ටබල් රැවුල කපලා ඉවරුනා නිශාන්ත අයියේ වා කවදාවත් මගේ රැවුල කපනකොට එහෙම ඒ දේවල් වෙන්නේ නැහැ මොකද ඒ හින්දා තමයි මම මේගොල්ලන්ට කිව්වේ එක බාවගෙනේ ගාවට අපි යන්න පුරුදු නැහන එයා දන්නවා රැවුල කපන විදිය කොහොමද මගේ රැවුල වැවිලා තියෙන විදිය කොහොමද කියලා. ඉතින් එතකොට ඒ ප්‍රශ්න වල වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒක තමයි එක කාරණාව. අනිත් කාරණාව තමයි මං හරිද? හරි. මොනාරි වැරදිද නම ඔයා බාර මම හරි. එතකොට මොනාරි වැරද්දක් තියෙනවා නම් මට කියන්න ඕනේ වැරදි කියලා. හරිද? දෙවෙනි එක තමයි අපි දන්න දෙයක් තමයි නිශාන්තයි මං ඉස්සෙල්ලා කලින් කිව්වා මම කවදාවත් රේස් එකක් පාවිච්චි කරලා නැහැ. දැන් අවුරුදු 13ක් විතර 30 නම් රේස් එකක් පාවිච්චි කරලා නැහැ. ඇයි රේස් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ කියන එක මම අයියාගෙන් නිකන් අහන්න හේතුව ඒ කියන්නේ අපි දන්න විදිහට රේස් එකක් පාවිච්චි කරමු අපිට තියෙන අහිතකර දේවල් මොනවද? එකක් තමයි ඒක රේස් එකේ තියෙන 45 ඇන්ගල්ස් වල තමයි ඒ ඩේට් එක ෆැක්ටරි මැනටක් කරලා තින්නේ. ඉතින් එතකොට ඒක මූණේ හැම තැනටම මැච් වෙන්නේ නැහැ එකක්. අනිත් එක තමයි අපි එක සැරයක් කැපුවෙන් පස්සේ ඒක අපි ඒක ආයේ කපන්න ගොඩ දවසක් හෝ දෙකක් හෝ තියෙන සමහරවිට ඒ ලේට් එකේ මොනවා ජර්ම් එකක් හැදිලා අපේ ඉවෙන් සරේ කපනකොට ඉන්ෆෙක්ට් එකක් එන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩක් අය දෙතරයක් තුන් සරයක් පාවිච්චි කරනවා. ඉතින් මම හිතන්නේ ඒක පාවිච්චි නොකර සලෝන් එකකට ඇවිල්ලා ප්‍රොෆෙෂනල් හෙයිරිස්ටින්ගින් අබගිනින්ගින් මේ බියර්ඩ් එක ලස්සනට කපා ගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. හොඳම දේ. ඒක සෞඛ්‍යයටත් හොඳයි ස්ටයිල් එකටයි තම දෙයක්ම සූදක. ඔව්. එතකොට නිශාන්තයි මම දන්න දෙයක් තමයි කියන්නේ පර්සනලි මම අත්විඳින දෙයක් තමයි රේසර් එකකින් කපනදී අපේ මූණ කියන්නේ මේ අහම එහෙම ඇවිල්ලා මේ කියන්නේ ගොඩාක්ම අපිට වයසට යන භාවය පෙන්නුම් කරනවා වැඩි. හැමතිස්සෙම අපි රේසර් එකකින් හැමතිස්සෙම මෙහෙම කපද්දී ඒ වගේම තමයි මේ රැවුල ඒගොල්ලන්ට ඕන විදිහට තමයි හැදෙන්නේ. ඒක අපි මේ කපන පැත්තට තමයි මේ රැවුල වැවෙන්න ගන්න. එතකොට ඔන්න ඔය ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට දෙවෙනි ටිප් එක තමයි කවදාවත් ඔගොල්ලෝ රේස් එකක් පාවිච්චි කරන්න එපා. රැවුලක් කපන්නේ. මම නම් කියන්නේ. හැබැයි ඔයාලට දැන් ෆුල් ෂේව් කරන්න කියන එක මේගොල්ලන් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ෆුල් ෂේව් එකක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ රැවුල රේසර් එකකින් කපන්න නැතුව ෆුල් ෂේව් එකක් කරනවා. ගොඩක් තියෙනවා ටිප්ස්. ඒ කියන්නේ එක ෆුල් ෂේව් එකක් කරන්න ඕම නම් ගොඩක් තියෙනවා ක්‍රමවිදි. එකක් තමයි සැලොන් එකකට එන්න පුළුවන්. සැලොන් එකකට ඇවිල්ලා ඔයාගේ රැවුල වැවිලා තියෙන පැත්තට කියලා හිමින්සරේ රැවුල ෆුල් ෂේව් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මම පර්සනලි පාවිච්චි කරන දෙයක් තමයි මේ නිශාන්තයි මෙන්න මේ වගේ ෆ්‍රීම එකක්. හරිද? එතකොට දැන් මට හැමදෙස්සෙම සැලොන් එකට එන්න බෑ මගේ වෙලාවත් එක්ක. මේගොල්ලන්ටත් ඒ විදිහම තමයි ගොඩක් වෙලාවට සැලොන් එකට යන්න තියෙන කාල වේලාව අඩුයි. ඒ හින්දා තමයි අපි මෙන්න මේ විදිහ ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ මේ වගේ ට්‍රිමස් රුපියල් 2000ට 3000ට ගන්න ඇති මාකට් එකේ. නමුත් ඉන්වෙස්ට් කරන්න හොඳ ගාණක් මේක රුපියල් සාමාන්‍ය 40,000ක් විතර වෙනවා. මේක බ්‍රෑන්ඩ් එක ෆිලිප්ස් බ්‍රෑන්ඩ් එකේ එකක් මේක 45,000 විතර එනවා. ඉතින් මේ වගේ එකකට ඉන්වෙස්ට් කරොත් ඕගලන්ට ක්‍රමවිදි ගොඩක් තියෙනවා. මේ ඔයාලගේ රැවුල ගෙදරින්දම කපා ගන්නත් පුළුවන්. අර මම ඕගලන්ට කියන නීට් ලුක් එක කියන්නේ ඉන්ටර්විව් එකකට යනවා නම් මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සරණ මේකට ගිහින් ලස්සන කපා ගන්න පුළුවන්. මේකේ ගොඩක් විදි තියෙනවා. මේ නිශාන්තයි මට රැවුල දැන් මගේ වැවිලා වැඩි නම් මම මේක ගොඩක් වෙලාවට කරන්නේ මේකේ නම්බර් 10 වගේ දා ගන්නවා. නම්බර් 10 වගේ දාගෙන මම මේ පැත්තෙන් මේ මගේ රැවුල ට්‍රිම් කරනවා පල්ලෙහා පැත්තට. උඩ අතර මම මේව කරන්නේ නැහැ. මොකද එතකොට වැඩි ප්‍රමාණයක් කැපෙන හින්දා මම පල්ලෙහා පැත්තට මේක කපා ගන්නවා. එතකොට ගොඩක් දිනකට අහන්න පුළුවන් මේ හරි මේකෙන් කපලා එතකොට කොහොමද ලයින්ස් එක හදාගන්නේ. එතකොට ඒකට තමයි මේකේ මෙන්න මේ පැත්ත රොටේට් කරගන්නවා. එතකොට මෙන්න මේකෙන් මේ පැත්තෙන් අපිට ලයින් එක හදාගන්න පුළුවන්. රයිට්. gedara ඉඳන් රේසර් එකක් පාවිච්චි කරන්නේ නැතුව ෆුල් ෂේව් කරගන්න ඕනේ. හදිසියේ දැන් මේ ලොක්ඩවුන් අවස්ථාවේ සැලොන් එකකට යන්න බෑ. හැබැයි වැඩට යන්න ඕනේ. ෂේව් කරන්න. ඒ හින්දා තමයි මේකෙ මෙන්න මේ පැත්තෙන් අපිට රේස් එක තියනවා ෆුල් ෂේව් කරගන්න පුළුවන්. මේ වගේ ට්‍රිම් එකක් පාවිච්චි කරන්නේ ඕගලගේ හැමත කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ. ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මං හරිද? හරි. එතකොට මෙන්න මේ වගේ දෙයක් ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ටිප් නම්බර් 3. ඕගලන් රැවුල කපනකොට මොනවද කරන්න ඕනේ කියලා. ඉතුරු ටිප්ස් දෙක තුනක් තියෙනවා. ඒක මම මගේ රැවුල කපන්න දෙනවා දැන් අද නිශාන්ත අයියට. අපි බලමු ඉස්සරහට තවත් දේවල් දෙක තුනක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න. ඒවත් මොනවද කියලා මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. විශේෂම දේවල් ටික තමයි මුලදී. ඒ කියන්නේ ඔයගලන් ගෙදරදී පාවිච්චි කරනවා නම් රැවුල කපා ගන්න ඕන මෙන්න මේ වගේ ක්‍රීම එකක් පාවිච්චි කරන්න. හරිම සූටබල් රේස් එකක් කවදාවත් ජීවිතේට පාවිච්චි කරන්න එපා. අපි කතා කරමු ඊළඟට ඔයාට රැවුල කපන්න දෙනවා. මට කියන්න දෙයක් නැහැ. මොකද ඔයා දන්නවා මගේ රැවුල කපන්න. මට කියන්න තියෙන විශේෂම දේ තමයි
මොකක් හරි විශේෂම කියන්නේ ඉවෙන්ට් එකක් තියෙනවා නම් මියුසික් වීඩියෝ එකක් හෝ මගේ ඩ්‍රාම එකක් තියෙනවා නම් මම එතකොට තමයි නිශාන්ත අයියට කියන්නේ නිශාන්ත අයියේ මගේ රැවුලර් මෙතන තියන්න මේ ටික ඔක්කොම ෂේප් කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් මම කවදාවත් නිශාන්ත අයියට කවදාවත් ඇවිල්ලා කියන්නේ නැහැ. මේ විදිහට කපන මේ විදිහට කපන මොකද එයා දන්නවා මොන විදිහටද මගේ මූණට මගේ රැවුල් කට් එක තියෙන්න ඕන කියලා. ඒකට එක හේතුවක් තියෙනවා. අනන්‍යතාවය. අපි රැවුල මේන්ටේන් කරන විදිහට අපි හැම වෙලාවෙම මිනිසුන්ගේ අතරට යනවා මේ විදිහට අපි රැවුල තියෙනකොට. නේද නිශාන්ත? ඒක තමයි මම ඒ මගේ බියර්ඩ් කට් එක ඒ විදිහට තියෙන. එහෙනම් නිශාන්තයට අපි බාර දෙමු මෙතනින් එහාට කොහොමද නිශාන්ත අයියා කරගෙන යන්නේ කියලා අපි ඔයගලන්ට පෙන්නන්න. රයිට්. අපි දැන් රැවුල කපන්න යන්නේ. රැවුල කපන්න ඉස්සෙල්ලා දැන් ඊළඟ ටිප් එක තමයි මම කවදාවත් මගේ රැවුල සැලොන් එකකට ආවත් වෙන කොහෙදවත් මම ෆුල් ෂේව් කරන්නේ නැහැ. ඒක තමයි මගේ තියෙන පළවෙනි ටිප් එක. තවත් ටිප් එකක් ඕගලන්ට දෙන්න තියෙන හේතුව තමයි අපේ මූණට තියෙන කෙනෙක් රැවුල තියෙනකම් ඒක කියන්නේ මම දන්න විදිහට ඒක ඇට්‍රැක්ෂන් එක වැඩි සහ හැන්සම් ලුක් එකක් තියෙන ඕනම කෙනෙක්ට රැවුල පොඩක් මූණේ තියෙනකොට. ඒ හින්දා තමයි කවදාවත් මම කිසිම වෙලාවක ෆුල් ෂේව් කරන්නේ නැහැ. නිශාන්ත අයියා වුණත් ඇවිල්ලා කවදාවත් මගේ ෆුල් ෂේව් කළම නැහැ මොකද සැලොන් එකේ. ඔව් කියන්නේ නැහැ. ඔව් මොකක් හරි විශේෂ ඉවෙන්ට් එකකට කරලා තියෙනවා. ඉතින් අද දවසේදී ඉතින් කොහොමද එහෙනම් ෆුල් ෂේව් කරන්නේ නැතුව සැලොන් එකකට ඇවිල්ලා මොකද අපි කරන්නේ? අර වගේම ට්‍රිමර්ස් තියෙන ඕන තරම් සැලොන් එකේ. නිශාන්තයගේ දැන් ඉක්ලුමන්ට්ස් පාවිච්චි කරයි. එතකොට මගේ රැවුල මම මේන්ටේන් කරන්නේ නම්බර් 1 එකෙන්. ඒ කියන්නේ ට්‍රිමර් එකේ තියෙන මේ කියන්නේ සැලොන් වල තියෙන නම්බර් 1 එකක් මේ නිශාන්තය ඇඩ්ජස්ට් කරගන්නවා එයාට ඕන විදිහට අතින්. ඊට පස්සේ තමයි මගේ රැවුල එයා මේ මගේ අවශ්‍ය ගානට ට්‍රිම් කරන්නේ. ඊට පස්සේ තමයි ඊට පස්සේ ස්ටෙප් බයි යන්නේ මේ ටික අයින් කරන ටික. එතකොට අපේ මේ ලයින් එක හදාගන්න. ඒවත් ටිප්ස් වගේ තමයි තියෙන්නේ. ඔයගල රැවුල කපනකොට නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි රැවුල කපද්දී කවදාවත් ෆුල් ෂේව් කරන්නේ නැහැ. සැලොන් එකට ඇවිල්ලා ට්‍රිමර් එකෙන් තමයි ගොඩක්ම 70%ක් විතරම අපේ වැඩේ කරන්නේ. නිශාන්තයි පටන් ගමු. මගේ එක එක පැති වලට වෙලා තියෙන බෙල්ලේ විශේෂයෙන්ම උඩටයි යටටයි දෙපැත්තටම. එතකොට දැන් ඒකෙන් වෙන්නේ පල්ලෙහා අතරම නිශාන්තයි මේ බෙල්ලේ තියෙන රැවුල කපා කැපුවොත් වෙන්නේ මේ උඩ අතට කැපිලා තියෙන ටිකෙන් මේ බ්ලීඩ් වෙන ගන්නවා. පාදරික ඩැමේජ් වෙනවා. ඒ හින්දා තමයි මේ කියන්නේ මේ කපන විදිහට මට තේරෙන්නේ ඔය රැවුල කපන දේ. සමහරක් වෙලාවට රැවුල කපනකොට මේ ගොඩක් අය ওই විදිහට කපනකොට මට කියන්නේ යන්න බෑ. ඊට පස්සේ දවස් දෙකක් විතර යනකම් මේ බිල් ඔක්කොම රිදෙනවා දනවා. දැන් ඔයා කපන විදිහට කිසිම විදිහකින් මේ මට තේරෙන්නේ නැහැ. ඒකේ හේතුව තමයි අර අපේ හැමදෙස්ම ඔයගලන්ගේ බාබඩ. එහෙම නැත්නම් රැවුල කපන කෙනාට කියන්න ඕගලන්ගේ රැවුල වැවිලා තියෙන පැත්තට කපන්න කියලා. ඒක ඉම්පෝර්ටන්ට් වෙන්නේ අර ඕක දැන් හැම වෙලාවෙම අපි චේන්ජ් කරනවා නම් එක්කෙනෙක්ින් එක්කෙනෙක්ට යද්දි ඕක වෙන්නේ නැහැ. ඐඩියාවක් නැති වෙනවා. ඒක තමයි ওই ප්‍රශ්නේ ඉන්නේ. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේ රැවුල කැපුවට පස්සේ ඉඳලා දැවිල්ල ගන්නේ එහෙම නැත්නම් ලේන් යන ඔය හින්දා. ඕක හරියටම ඔයා පර්සනලි එක පිටුමය ඇට්ලිස්ට් මාස 6ක්වත් එක දිගට එක්කෙනෙක්ගෙන්ම රැවුල කපනවා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔබලන්ට බලා ගන්න පුළුවන් අපිට දැන් සුසිතගේ රැවුල මේ පාත්‍රයක වැහිලා තියෙන්නේ අනිත් පැත්තට. මේක ඒ නිසා උඩට කැපුවොත් වරදක් නැහැ. මොකද උඩට කැපුවොත් තමයි මෑගේ හරි පැත්තට රැවුල කැපිලා මූණට ඩැමේජ් එකක් නැතුව ලස්සනට මේ වැඩේ ෆිනිෂ් කරගන්න පුළුවන්. නැති වුණොත් සමහර විට කැපෙන්න පුළුවන්. සුසිතට ඒ වගේ එක්ස්පීරියන්ස් ඇති. ගොඩක් තියෙන එක්ස්පීරියන්ස් ඒ ගැන. ඒ හින්දා තමයි මම අර කලින් කිව්වේ මට
ගෙන ඩවුට් එකක් නැතුව සමහරක් වෙලාවට මම දැන් අනිත් ප්‍රශ්නේ තමයි හොඳට බලන්න මෙන්න මේ ටික මේ තියෙන්නේ යාගේ රවුල වැවෙන්නේ උඩ අතට. එතකොට අපි මේක පාත අතට කැපුවොත් මොන ඩැමේජ් වෙනවා. ඒ නිසා මේක උඩ පැත්තට කපනකොට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක අර උඩට කපනවා කියන එක වැවෙන පැත්ත අනුව තමයි වෙනස් වෙන්නේ. සහ දැන් අර තව දෙයක් තමයි ගොඩක් වෙලාවට මම රවුල කපන්න ගියපුවාම මම මාර බයෙන් තමයි වාඩි වෙන්නේ. ඒ කියන්නේ එහෙන ඩවුට් එකකින් තමයි මම ඉන්නේ අනිත් ඒ කියන්නේ ඔයා ඇරෙන්න වෙන කෙනෙක් ගාවින් මේ රවුල කපද්දි. දැන් මට ඒ ප්‍රශ්නේ නැහැ නිශාන්ත අයියකින් රවුල කපද්දි. මොකද මේ මම දන්නවා එයා දන්නවා කියලා මගේ රවුල කපන්න ඕන විදිය කොහොමද උත්සාහ මට රවුල කපලා ඉවරුණාට පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම හරි බයයි අනිත් වෙලාවල් වලට. මොකද මූණ තෙක්කනේ ගනුදෙනු වෙන්නේ. කලින් කිව්වා වගේ මූණේ ලයින් එකක් නැති වෙන්න කියන්නේ අතරින් පතර තියෙන කෙස් ටික නිශාන්ත අයින් කරන විදිය තමයි ඔයගලන්ට බලන්න පුළුවන්. එච්චරයි. කවදාවත් මෙහෙම පල්ලෙහාට එනකම්ම ලයින් එකක් තියෙන්නේ නැහැ. ඒකෝර මේ අතරින් පතර තියෙන කෙස් ටික මේ විදිහට තමයි අයින් කරගන්නේ. සහ තව ටිප් එකක් තමයි ඔයාලට දෙන්න ඕන. කවදාවත් ඔයාලගේ බාබට දෙන්න එපා මෙන්න මේ හරිය තියෙන කෙස් අයින් කරගන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ මේ මූණටම මේ ෆෝම් එක දාලා මෙහෙ වෙනකම්ම මෙහෙත් ඔක්කොම ඉඳන්ම මේ ගන්න. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මේ නෑ කමන මෙහෙත් තියනවා කියලා. මේ මේ දේවල් අයින් කරගන්න දෙන්න එපා. මොකද මේ තියෙන මේ මේ ඒ කියන්නේ සාමාන්‍ය මේ මේ මරිදස් මොන සේෆ්ටි එකට තියෙන්නේ. සේෆ්ටි එකට තියෙන්නේ. එතකොට දැන් මේ මෙහෙ තියෙන දේවල් ඕගොල්ලෝ අයින් කරගත්තම වෙන්නේ ඇවිල්ලිවලා ඔබ ටික ටික කාලයක් යනකොට ඇවිල්ලා මෙන්න මේ තරම්ම කළු වෙන්න ගන්න. දැන් තියෙන්නේ හැමේ පාට. එතකොට කාලයක් යනකොට මේක කපන කොට ඇවිල්ලා මේ මේ ටික ඔක්කොම ඇවිල්ලා මොකද වෙන්නේ මේ කළු වෙනකන්. එතකොට ඔයගොල්ලෝ මූණ මේ 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 ඔක්කොම වැවෙන්න ගන්නවා. මේ සහ ඔයගොල්ලගේ හැම ඩාක් වෙන්න ගන්නවා. දැන් එතකොට දැන් ඔයගොල්ලෝ දැක්ක මෙතන තියෙන මේ මේ ටික විතරක් එක මේ මේ අයින් කරලා දැම්ම අතරින් පතර තියෙන කේස් ගස් ටික. එතකොට ඒ වගේම තමයි මේ ලයින් එකක් දැන් කපලා ඉවරයි. තව එක ටිප් එකක් තමයි කිසිම වෙලාවක ඔයගොල්ලෝ රැවුල කපද්දී කියන්නේ සැලොන් එකකට ගිහිල්ලා හරි කොහොම හරි රැවුල කපද්දි කිසිම වෙලාවක රේසර් එකෙන් කපද්දි දෙසරයක් කපන්න දෙන්නත් එපා. දැන් නිශාන්ත අයියා මෙතන මගේ ලයින් එක හැදුවා පල්ලෙහා තිබ්බ ෆෝම් ටික කැපුවා දැන් ඉවරයි. මෙතනින් එහාට සැලොන්ස් වලින් ගොඩක් කරන වැරද්දක් තමයි නිශාන්ත අයියේ ඊට පස්සේ ආපහු මේ ෂේවින් ගාලා ඉවර වෙලා ආපහු පාරක් මෙහෙම කපනවා. එතකොට වෙන්නේ මොකද්ද? පළවෙනි වතාවට දැන් ඕගලන්ගේ කපනකොට රැවුල තියෙන හින්දා ගාන්න දැන් කැපිලා යනවා. දෙවෙනි වතාවට කැපෙනකොට ඕගලන්ගේ හැම තමයි පීල් වෙන්නේ. ස්කින් එක පීල් අවුට් වෙනවා. ඒකත් ඕගලන්ගේ හැමට හරි නෑ. මම දන්න විදිහට මම බියුටිෂන් කෙනෙක් නෙමෙයි. නමුත් මම පර්සනලි අත් විඳලා තියෙන විදිහට මේ දේවල් තමයි මම කවදාවත් මම කරන්න දෙන්නේ නැති දේවල් තමයි. දැන් මම කියන්නේ නැතුවම නිශාන්ත අයියා ඒක කරේ නෑ. ඔන්න ඔය දේත් ඕගොල්ලෝ කවදාවත් ඕගලන්ගේ බාබට කරන්න දෙන්න එපා. නේද? Right? ඔක්කොම වැඩ ටික ඉවරයි. ඔය විදිහට තමයි අද දවසේදී අපි ඔයගලන්ට ගෙනාවේ. මම හිතනවා දැන් මේ තමයි මගේ යුනික් කට් එක. 80ක් 90ක් විදියටම ගොඩාක් වෙලාවට මේන්ටේන් කරන්නේ මෙන්න මේ රැවුල තමයි මම මේන්ටේන් කරන්නේ. දැන් කීප දෙනෙක්ට අහන්න පුළුවන් අර මම කලින් කිව්ව එක ටිප් එකක් දුන්නා මේ රැවුල කපනකොට කවදාවත් මෙතන ලයින් එකක් තියන්න එපා කියලා නිශාන්තයි. දැන් කට්ටියට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඇයි එහෙනම් මෙතන ලයින් එකක් තිබ්බේ කියලා. ඒ මගේ පර්සනල් දේ. මගේ මූණ දැන් චබී හින්දා මෙතන තියෙන මේ වී කට් එකෙන් මගේ මූණට උල් ගතියක් එනවා. ඒ හින්දා තමයි මම මේක තියන්නේ. ඕගොල්ලෝ ඒකට කැමති නැත්නම් ඔයාලට මේ මේ ටික ඔක්කොම ලීව් කරන්න පුළුවන්. ඒ තියෙන විදියටම මේ මේ ගානටම තියාගන්න පුළුවන්. රයිට්. එතකොට ගොඩක් බජට් සැලොන්ස් වලටනේ ගොඩක් යන්න පුරුදුලා තියෙන. එතකොට මේ සැලොන්ස් වල තියෙන ආෆ්ටර් ෂේව් වෙවිල්ල බ්‍රෑන්ඩඩ් ඒවා නෙවෙයි. ඒ හින්දා ඔයගලන්ට මේ ආෆ්ටර් ෂේව් එක පාවිච්චි කරනකොට ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් ඔයගලන්ගේ ස්කින් එකට. ඒ වගේ දේවල් ගොඩක් දේවල් වෙන්න පුළුවන්. එතකොට හරියට බලන්න ආෆ්ටර් ෂේව් එක පාවිච්චි කරන්න ඕනෙම නම් රවුල කපලා
පාවිච්චි කරන හොඳ බ්‍රෑන්ඩඩ් එකක් හොඳ සැලොන් එකක තියෙන බ්‍රෑන්ඩඩ් එකක්. ඒකට ඔයගොල්ලන් ගෙදරදී වුණත් හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් රුපියල් 5000 10000 වගේ වියදම් කරලා හොඳ බ්‍රෑන්ඩඩ් එකක් තියාගන්න පුළුවන්. ඒක හැබැයි මම නම් පර්සනලි මම කිසිම වෙලාවක අපෂේව පාවිච්චි කරන්නේ නැහැ. මොකද මගේ මූණට මම කිසිම විදියකින් සබන්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කිව්වේ කලින් හැබැයි ඔයගොල්ලන්ට අවශ්‍යතාවයක්ම තියෙනවා නම් හැබැයි බ්‍රෑන්ඩඩ් අපෂේව එකකට විතරක් යන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. Right, ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී අපි එකතුනේ ඔයගොල්ලොත් එක්ක රැවුල කපන විදිය ගැන කතා කරන්න. කලින් අපි බ්ලොග් එකක් ගෙනාවා මගේ කොණ්ඩේ ලස්සන හැයා කට්ටියක් කරන්න කොහොමද කියලා චන්දයි. ඒක බලපු ගොඩක් අය කියලා තිබ්බා අයියේ මම රැවුල මේන්ටේන් කරන විදිය අපේ channel එකෙන් ගේන්න කියලා බ්ලොග් එකක් විතරයි. ඔන්න ඒ හින්දා තමයි අද දවසේදී මම නිශාන්ත අයියත් එක්ක එකතුනේ salon එකත් එක්ක කිරිපත්ගොඩ තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි මම මගේ රැවුල මේන්ටේන් කරන්නේ. මම අර කරන්න එපා කියපු කිසිම දෙයක් ඔයගොල්ලොත් කරන්න එපා. ඔයාලගේ මූණට ඔයගොල්ලොත් ආදරය කරනවා නම් ඒ වගේම තමයි ලස්සන මූණක් ලස්සන රැවුල්ලක් තියාගන්න ඕන නම් මේන්ටේන් කරන්න ඕන නම් ඒ දේවල් කරන්න එපා. මම මේ කතා කරන්නේ අවුරුද්දක් දෙකක් ගැන නෙමෙයි long term period එකක් ගැන. මම කතා කරන්නේ අවුරුදු 20ක් 30ක් ගැන. ඕගලන්ගේ skin එකට ඕගලන්ගේ මූණට හානියක් නොවෙන්න ඕගොල්ලෝ maintain කරන්න ඕනේ කොහොමද කියලා. ඒ හින්දා තමයි අද දවසේදී මේ විදිහට මම vlog එකක් ඕගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් ওই විදිහට තමයි අද දවසේදී කතා කරන්න තියෙන්නේ මගේ රැවුල maintain කරන එක ගැන. නිශාන්තයි මොකද කියන්න හිතන්නේ? කියන දෙයක් නැහැ මල්ලි ඔක්කොම කිව්වා. හොඳයි. බොහොම ස්තුතියි නිශාන්තයි. ඉතින් ඉස්සරහටත් අද වගේම ඉස්සරහටත් මම රැවුල ගවන්නේ නිශාන්තයිගෙන් තමයි. මෙන්න ඉන්නවා නිශාන්තයි. මෙයා තමයි මගේ රැවුල හැඩවැඩ කරලා දෙන්නේ. මේ විදිහට ගොඩක් අය අහලා තිබ්බ නිශාන්තයි මගේ රැවුල නැචරල් විදිහට තමයි ඒගොල්ලන්ට පේන්නේ. ඒ කියන්නේ කිසිම විදිහකින් මම රැවුල කපනවා කියලාවත් තේරෙන්නේ නැහැ කියලා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි මොකද හේතුව කියලා. මම මෙන්න මේ ස්ටෙප්ස් පාවිච්චි කරන හින්දා තමයි මගේ රැවුල මම මේන්ටේන් කරන්නේ මෙන්න මේ විදිහට. ඕනම වෙලාවක මේක තමයි මගේ 90%ක්ම අවුට්පුට් එක 90%ක්ම ලුක් එක මම ගොඩක් වෙලාවට මේන්ටේන් කරන්නේ. එහෙනම් යන්න වෙලාව හරි මේ විදිහට මම ඕගලන්ට ෆැෂන් ටිප්ස් අනිවාර්යයෙන්ම මම අරගෙන එනවා. ඕගලන්ට බලන්න ඒ විතරක් නෙමෙයි ලංකන් බෝ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ විදිහ subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලා හැමෝටම. මේ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකේ comment section එකේ දාන්න තවත් මොනවාද ෆැෂන් ටිප්ස් අපි කතා කරන්න ඕනේ කියලා. කොණ්ඩෙ ගැන කතා කරලා රැවුල ගැන කතා කරා. ඒ වගේම තමයි තවත් මොනවාද ෆැෂන් ගැන කතා කරන්න ඕනේ කියලා මේ වීඩියෝ එකේ comment section එකේ දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි එහෙනම් ගිහින් එන්න මේ වීඩියෝ එකට කැමති වුණා නම් ඕගොල්ලෝ share කරන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ යාළුවන්ටත් දකින්න share කරලා තියාගන්න. මොකද ඒක important වෙයි ඔයාට වගේම ඕගොල්ලන්ගේ යාළුවන්ට. එහෙනම් ගිහින් එන්න අද දවසේදී මගෙත් එක්ක රැඳී සිටින ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ගිහින් එන්න එහෙනම් හැමෝටම ජය වේවා.